වර්තමාන මේ පාලකයෝ මේ නන්දසේන මහත්තයලා මහින්ද මහත්තයලා බලයට එන්න ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරය එල්ල කරා. එයින් එක ප්‍රහාරයක් තමයි පාස්කු ප්‍රහාරයට ප්‍රහාරයක් එල්ල කරා. ඒ ප්‍රහාරය දඩමින්මා කරගෙන මේ කට්ටියට බලයට එන්න පාරක් හදාගත්තා. මේ කට්ටිය පොරොන්දු වුණා ආපු ගමන් පාස්කු ප්‍රහාරය අලගිය තැන් මුලගිය තැන් හොයලා මහ මොලකාරය ඔක්කොම හොයලා දනුකඳේ ගහලා නීතිය ක්‍රියාත්මක කළා. එක නීතියක් එක රටක් කියන සංකල්පයට වැඩේ ගොඩ දානවා කියලා තමයි බලයට ආවේ. දැන් අවුරුදු දෙකක් කල් ගිහිල්ලා තියෙන පාස්කු ප්‍රහාරය ඉවරයි. දැන් පාස්කු ප්‍රහාරය කෙසේ වෙතත් ජනතාවට ප්‍රහාරයක් දැන් දියත් වෙලා තියෙනවා වර්තමාන පාලකයන්ගේ දිශාවෙන්. වනාන්තර වලට ප්‍රහාරයක් දියත් වෙනවා, ජනතාවගේ බඩට ප්‍රහාරය වදිනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුළෙත් එක එක ප්‍රහාර එල්ල කර ගන්න ආකාරයක් අපිට පේනවා. ඉතින් අපිට පේන විදිහ නම් මේ පාලකයන්ගේ කාල සීමාව තුළ ওই පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් බලාපොරොත්තු වීම කලුනිකස වීම වාගේ වැඩක් වෙනවා. මොකද මේකට සාධාරණයක් වෙන්නේ නැහැ. මොකද මේකේ මහමුලකාරය ඕක ඇතුළෙත් ඉන්නවනේ කට්ටිය ටිකක්. ඕක ඇතුළෙත් ගෑවිලා ඇති. නැත්තම් මේක හොයලා එළියට දාන්න බැරි කමක් නැහැනේ. 30 අවුරුදු යුද්ධයක් කියලා පැමිණි අපි ජයග්‍රහණය කරා කියලා තමයි මේ මහත්තුරු ටික කිව්වේ. නන්දසේන මහත්තයලා, මහින්ද මහත්තයලා කිව්වේ 30 අවුරුදු යුද්ධයක්. ලෝකේ දැවැන්තම ත්‍රස්තවාදයක් මර්ධනය කරපු අපිට මේ අන්තවාදී, මේ ත්‍රස්තවාදී, මේ බෙදුම් වාදී ඌව මර්ධනය කරපු අපිට මේ පාස්කු ප්‍රහාරයේ උන් හොයාගන්න බැරි කමක් නැහැ කිව්වා. අල්ලගෙන එන්නම් කිව්වා. ඔක්කොම පෙන්වන්නම් කිව්වා. කොමිෂන් දැම්මා. වාර්තා හැදුවා. කෝටි ගණන් ගිල්ලා ඒ කොමිෂන් වලට. දැන් මොකද වුනේ? වාර්තාවක් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තෝරු මෝරු ඒකේ ඇත්තේ නැහැ. කූනිස්සෝ හාල් මැස්සෝ අල්ලලා තියෙනවා. ඒ අර මුරකාරයා අල්ලගෙන තියෙනවා. ඇතුලේ ඉන්න දැවැන්තයෝ ටික පැනලා ගිහිල්ලා තියෙනවා. දැන් ඕමනේ වෙන්නේ මේ ආණ්ඩු එහෙමමයි වෙන්නේ. කැලයක් කැපුවොත් දෝසරේ අල්ලන් ඇවිල්ලා කියනවා ඇල්ලුවා කියලා. ඒ වගේ දැන් පාස්කු ප්‍රහාරයත් අපිට පේනවා. නිකන් මුරට හිටපු එක අල්ලගෙන මේ ප්‍රහාරය එල්ලපු කරා එල්ල කරපු එක නිදහස් කරලා තියෙනවා. ඒ වගේ ස්වභාවයක් අපිට පේනවා. ඉන්න එහෙම තීන්දු දැන් කැකිල්ලේ තීන්දු තමයි දෙමින් තියෙන්නේ. ජාති ආගම රකින්නවා කියලා ජාතියටයි ආගමටයි ෂොට් එක දීගෙන දැන් යන්න හැරිලා තියෙනවා. ඉතින් අපිට පේනවා දැන් ඒකට විරෝධයක් රට පුරා නැගෙනවා. ඉතින් අපිට පේනවා කාදිනල් තුමත් එක්කම මේ රටේ පූජ්‍ය පක්ෂයත් එක්ක තුල මහ ජනතාවත් එක්ක අවුල දැන් කළු විරෝධතාවයක් තියලා මේකට විරෝධය පෑවා. අපි හිතන්නේ මේකට විරෝධයෙන් පමණක් නම් සෑයීමකට පත් වෙන්න පුළුවන් කමක් නැති වෙයි. මේ ආණ්ඩුවෙන් නම් මේක කරගන්න පුළුවන් කමක් අපිට පෙන්නුම් කරන්නේ නැහැ. කොහොම නමුත් අපිට පේනවා මේ ආණ්ඩුව වර්තමාන ආණ්ඩුවත් මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත වග උත්තර කරුවෝ ටිකක් ආරක්ෂා කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා මේ වார்த்தාවලින් සහ මේ ක්‍රියාමාර්ග වලින් පෙන්නුම් කරනවා. වෙන වෙන පැති වලට ඇඟිල්ල දික් කරනවා. එක පැත්තට ඇඟිල්ල දික් කරනවා නිකන් අර ඇත්ත වර්ධකරුවාගේ පැත්තට ඇඟිල්ල දික් වෙන්නේ නැහැ. ඒ ඇඟිල්ල ටිකක් වෙන පැත්තකට තියෙන. ඒ පැත්තේ තමයි ඇත්ත එකයි ඉන්නේ. අපිට තේරෙන්නේ එහෙම තමයි.